මං කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ දූෂණයට තියෙන ඉඩකඩ වහලා නැහැ. ඒවා වහ ඒවා නෛතික ප්‍රතිසංස්කරණ වෙලා නැහැ. නෛතික ප්‍රතිසංස්කරණ ඔවුන්ගේ පාර්ලිමේන්තු දූෂණ විරෝධී පනත සම්මත කරන නිතරංගේ. ඔය මොනවා වුණත් අන්තිමට මේ රටේ මහජනතාව සූදානම් වෙලා ඉන්න ඕනේ දේශපාලඥයන්ව වග කරවන්න. සහ මේ වගේ හොරු තක්කඩින්ව දේශපාල තක්කඩින්ව පාර්ලිමේන්තුවට පළාත් සභාවට නොයවෙන්න. එතකොට මොන නීතිය දැම්මත් වැඩක් නැහැ මහජනතාව මේ වගේ ඒ වගේ තක්කඩිය පහුගිය ද සිංගප්පූරු පාර්ලිමේන්තුවෙත් හිටියා. නෑ මම කියන්නේ ඒක ලංකාවේ පාර්ලිමේන්තුව තක්කඩිය ඉන්නවා. ලංකාව විතරක් නෙමෙයි තව තැන්වල ඉන්නවා. මම කියන්නේ මේක ඒ කියන්නේ නීති නැහැ කියලාද කියන්නේ නැත්නම් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිවල තියෙන ශක්තිමත්භාවය අඩුයි. ඒක අපි පිළිගන්න ඕනේ. හැබැයි නීතිය විතරක්ම නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ රටේ මිනිස්සු හොරුන්ව තක්කඩින්ව හිරකා මේ අධිකරණය වගේ වැරදි කරු කරපු අය පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒක මිනිස්සුගේ කැමැත්තනේ. ඉතින් ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියනවා. දැන් අපි කියන්නේ නෑ නෑ ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඡන්දකින් තෝරාපත් කරගන්නවා කියන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී මූලිකාංගේ. මේ නියෝජිත ලයිස්ට් දෙන හොර ලයිස්ට්ුවක් අපි කියනවා ගොන් රැලක් දෙනවා. ගොන් රැලකින් හොඳම ගොන්නු ටික අන්න එතනම ප්‍රශ්නෙට උත්තරේ තියෙනවානේ ගොන් රැලක් දෙනවා. ඒතකොට එතන ඉගෙනගත්ත මිනිහෙක් අදූෂිත කෙනෙක් නැහැ. ඊගවට තෝරන්නේ සමාජයේ. ඔව් ඊගවට දෙවෙනි කාරණේ තමයි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් වර්ගවාදී ආගම්වාදී තවත් එක එක ක්‍රමවලින් මේ දූෂිතයන්ට මේ බලය ලබා ගන්න පුළුවන් පරිසරයක් මේ සමස්යාවක් හැටියට ඇති කරලා තියෙනවා. මම කියන්නේ වැදගත්ම දේ මේ මිනිස්සු මේව නොදන්නව නෙමෙයි. බොරු කියන්න ඕනේ නැහැනේ. එතකොට මිනිස්සුත් අල්ලස් ගන්නවා. මිනිස්සුත් අල්ලස් ගන්නවා. මිනිස්සු අල්ලස් දෙනවා. දෙනවා. ඒගොල්ලෝ නොදන්නව නෙමෙයි. පුරවැසියා. රටවැසියා. පුරවැසියාත් බලන්නේ හරි අපේ එක්කෙනාව දාගත්තොත් මගේ ළමයා ඉස්කෝලේ දාගන්න පුළුවන්, පුතාට රස්සාවක් ගන්න පුළුවන්, වැලි පර්මිට් එකක් ගන්න පුළුවන්. ඔහොමනේ බලන්නේ. ඉතින් ඒ වරදකුත් නැහැනේ. නැහැ. ඉතින් දැන් එහෙම කරගත්තා නම් දැන් ඔය ඒවැ ප්‍රතිඵල තමයි මේ අපි විඳින්නේ.